ඒ කියන්නේ මට ඇත්තටම ආච්චි නැති වෙලා කියලා මට හිතෙන්නේ නැහැ. දැන් අදත් මම මේ කමරු පිටිය ගිහලා ඇවිල්ලා කෙලින්ම ගියේ මේ කාමරයට. ඒ කියන්නේ හැමදාම පුරුද්ද ආච්චි බලලෙන එක. ඉතින් මම අදත් ඒ දේ කරේ. ඒ අඩුවනම් මේව කරන්න අමාරුයි. මම ප්‍රාර්ථනා කරන්නේ මගේ ආච්චි මේ මරණයෙන් පස්සේ හොඳ තැනක හොඳ උපත්තියක් ලබන්න ඕනේ. ලැබලා ඇති මං හිතන්නේ. මේ නැති වුණේ මගේ ආච්චි මම පොඩි කාලේ, කියන්නේ මගේ තාත්තා නැති වුණේ මාස 7න්. තාත්තා නැති වුණාට පස්සේ ඉඳලා මම ආච්චිත් එක්ක තමයි මෙහි ගෙදර හැදුනේ. ආච්චි කියන්නේ මගේ හැමදේම කරා. ඒ කියන්නේ හොඳට ආදරෙන් මාව බලාගත්ත. සමහර විට මට මේ දැන් හම්බලා තියෙන මට තියෙන, ඒ කියන්නේ මට මොන හරි දෙයක් දැනට තියෙනවා නම් ඒ ඇත්තටම ආච්චිගෙන් හම්බෙච්ච දේවල් වෙන්න ඕනි කියලා මං හිතනවා. මොකද ආච්චිගලක තියෙන ආදරේ, කරුණාව, ඒක මං හිතන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තැනට අපි කවුරුත් තාම ඇවිල්ලා නැහැ. එතෙන්ට අපිට එන්නත් අමාරුයි. ඒ කියන්නේ එච්චරට ආච්චි අපි හැමෝටම, ඒ කියන්නේ ආච්චිගේ දුවලට පුතාලට වගේම ආදරෙන් මාව හොඳට බලාගත්තා. මට තාත්තා නැති, අඩුව අම්මා මල් ළඟ නැහැ කියන එක, ඒ කිසි දෙයක් මට ආච්චි දැනෙන්න දුන්නේ නැහැ. ඉස්කෝලේ ගිහිල්ලා එනකන්, ඇරිලා එනකන් බලන් ඉඳලා මට කෑම කවලා, මම මෙහෙ ඉස්කෝලේ ගියා 7 වසර වෙනකන්. ඒ වෙනකම්ම හැම දෙයක්ම කරලා, උදේ ඉස්කෝලේ යන, උදේ මාව නැගිට්ටවනවා, ඒ හැම දෙයක්ම කරන්නේ ආච්චි. මෙහෙන් මං 7 වසරෙන් මෙහෙන් ගියාට පස්සේ ඒත් මං එනවා ආච්චිව බලන්න එනවා. ඒ එනකොට මට මතකයි ආච්චි තෙල් හිඳිනවා. තෙල් හිඳිනවාම අර ඒ ඉතුරු වෙන ටික ආච්චි අරන් තියෙන හැමදාම මම ඉස්කෝලේ ගිහින් මෙහෙ ඉන්නකොට මට කන්න කියලා. ඒක මං පානදුරේ ගියාම මම ඊළඟ නිවාඩුවට එනකන් කියලා ආච්චි ඒව අරන් තියාගන්නවා. ඒ කියන්නේ ඒ හැම දෙයක්ම, ඒ කියන්නේ ගෙදර තියෙන මොනවාද තියෙන්නේ අපිට පොඩ පොඩ අපි හැමෝටම තියලා තියෙනවා. ඒක අපිට විතරක් නෙමෙයි, මේ ගමේ ඉන්න අයට කවුරුවවත් ඒක ආච්චි අඳුරන්නේ නැහැ කියලා හිතන්නේ නැහැ. ඒගොල්ලන්ට හරි ආදරෙන් හැමදේම දීලා ඒ විදිහට ඉඳපු ආච්චි කෙනෙක්. ඉතින් මටත් ලොකු වඩුවක් ආච්චි ඇති වෙච්ච එක. ඒක දැනුනේ කියන්නේ මට දැනුනේ නැහැ. ඇත්තටම අම්මා තාත්තා දෙන්නම ළඟ නැහැ කියන එක මට, ඒ කියන්නේ පොඩ්ඩක්වත් මට දැනුනේ නැහැ. එච්චරට මට ආච්චි ඒතරම් ආදරේ. ඒ කියන්නේ දැනුනේ නැහැ කියන එකෙන්ම තේරෙනවානේ. ඒ කියන්නේ හැමදේම උදේ නැගිටින එක, මා ඉස්කෝලේ යවන එක, එනකම් බලන් ඉඳලා කෑම හදලා කෑම දීලා, ඒ හදන්නේ දැන් බාප්පාස දේවල් හදනවා. ඊට පස්සේ අපි මොන හරි ආසයි නම් ඒවත් එක්ක තමයි හදන්නේ. එහෙම වෙනසක් ආච්චිගේ එහෙම කවදාවත් තිබිලා නැහැ. ඇත්තට මං ආච්චි කියලා නෙමෙයි කතා කරන්නේ, අම්මා කියලාමයි කතා කරන්නේ. ඒ අඩුව නම් ඇත්තටම කවදාවත් ඒක ආයි මේව කරගන්න බෑ. ගණුම් කටයුතු සඳහා ආච්චිගෙන් කොහොමද ලැබුණා? මං මෙහි 7 වසර වෙනකම් විතරයි හිටියේ. ආච්චි මට ඉතින් පාඩම් කරන දේවල් වලට හැමදාම මට පාඩම් කරන්න ඉගෙන ගන්න. මොකද මම ආච්චිගේ දුවගේ දුවල වගේ හොඳට ඉගෙන ගන්න කියලා තමයි මට හැමදාම කිව්වේ. දහම් පාසල් එක්කන් ගියා මාව, මා සිල් ගන්න එක්කන් ගියා මාව. ආච්චි හැමදාම, ඒ කියන්නේ හැම පොයටම සිල් ගන්නවා. ඒ යනකොට මාව ගෙදර තියලා යන්නේ නැහැ. මාවත් සිල් ගන්න එක්කන් ගිහිල්ලා
ඊට පස්සේ පළවෙනි දා හැමදාම දානි තියෙනවා. ඒ දානි තියෙන දවසට මේ ආච්චි ඒ මුල්ම කාලේ දානේ අරගෙන ගියා. මාත් එක්ක තමයි දානේ අරන් ගිහින් පන්සලට මාව උරු කරවලා පූජාවල් වලට ඒවට එක්කන් ගිහිල්ලා, ඒ කියන්නේ ආගමික පැත්තටත් මාව උරු කරා, ඉගෙන ගන්න පැත්තට ඒවයි හොඳට කරගෙන යන්න, අනිත් අය මේ විදිහට කරා මෙහෙම කරගෙන යන්න, ඒ හැම දෙයක්ම ආච්චි මට කියලා දුන්නේ ඉතින්. ඒ වගේම ආච්චි ගොඩක් නිරෝගී. නිරෝගී කියන්නේ මං දැනුවත් ආච්චි බෙහෙත් එහෙම කිසිම දෙයකට බෙහෙත් බීලා නැහැ. ඒ දේවල් වෙන්නේ නැත්තේ ආච්චිගේ තියෙන ගොඩක් හොඳ ගති ගුණ හින්දා. ඒ කියන්නේ ආගමට නැඹුරු වෙච්ච එක, කරුණාව, ඒ අනිත් අය ගැන තියෙන සැලකිල්ල, ඒ දේවල් එක්ක ආච්චි ගොඩක් පින් කරලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක ඕ ගමේ ඉන්න මං හිතන්නේ මේ ගමේ ඇති ආච්චිගේ අතින් කෑම කවුරු නැති කවුරුත් නැතුව ඇති. ඒ තරමට ආච්චි හැමෝටම කෑම දීලා තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක ආච්චි ගොඩක් නිරෝගී ජීවිතයක් ගත කරේ. ඒ වගේම ආච්චිගේ දරුවෝ අපි හැමෝම ආච්චිට ගොඩක් ආදරෙයි. හැම දේම ආච්චිට දුන්නා. ඉතින් ආච්චි ගොඩක් සතුටෙන් හිටියේ. ඉතින් ඒ නිසා ආච්චිගේ දරුවන්ගේ දරුවෝ දැකලා සතුටු වුණා. ඒවත් එක්ක ආච්චි ගොඩක් සන්තෝෂෙන් තමයි හිටියේ. අපි අන්තිම අපි දැන් මේ පහුගිය දවස්වල අපි ආවත් හොඳට කතා කරා. යනකොට බුදුසරණයි ගිහිල්ලා එන්න ආච්චි පානදුරේ යන්න ගොඩක් ආසයි. පානදුරේ දොල ගෙදර යන්න කියලා කිව්වහම ගිහිල්ලා එන්න. හැබැයි ඒ ගිහිල්ලා නවතින්න නෙමෙයි, ගිහිල්ලා මෙහෙ එන්න ඕන. මොකද මේ ආච්චි ගමනේ ඒකයි බාපත් එක්ක ඉන්න ගොඩක් කැමති. ඉතින් එහෙම ජීවිතයක් තමයි ආච්චිගේ තිබ්බේ. තාත්ත කොහොමද නැතිවීම සහ මෙහෙට එන කතාව මොකක්ද? තාත්ත නැති වුණේ මාස 7 එතකොට අම්මයි තාත්තයි මෙහෙ තමයි හිටියේ. තාත්ත නැති වුණාට පස්සේ අම්මා, ඒ කියන්නේ ආච්චි මාව මෙහෙ තියාගෙන, මෙහෙ මාව මෙහෙ හදන්න මේව කරගත්තේ. ඒ අර තාත නැති වෙච්ච එකත් එක්ක අම්මට පොඩි, ඒ කියන්නේ අර ෂොක් එකක් වගේ ගත්තා. ඉතින් අම්මට මාව පොඩි කාලේ ඉඳලා මේව කරගන්න අමාරුයි. ඒ වගකීම තමයි ආච්චි අරගත්තේ මාව මෙහෙ තියාගෙන මාස 7 ඉඳලා හදන්න. ආච්චි තමයි මාව මාස 7 ඉඳලා, මං 7 කියන්නේ අවුරුදු 14-15 විතර වෙනකන් ආච්චි එක තමයි මං හැදුනේ. ඒ තනිකම ඒ දේවල් නැති වීම සඳහා අයගේ තිබිච්ච විශේෂ ගතිගුණයක් තිබ්බද? විශේෂ ගතිගුණ කියන්නේ ඔය අයගේ, ඒ කියන්නේ ආච්චි එහෙම තනියක් දැනෙන්න දෙන්නේ නැහැ. හැම තිස්සෙම අපිත් එක්ක ඉන්න, මාත් එක්ක ඉන්නවා. කොහෙට හරි දැන් ආච්චි අපි මෙහෙ ගිහින් පන්සලට යන් කිව්වොත් පන්සලට යන්න එනවා. එහෙම අර මොන හරි දෙයකින් තනියක් දැනෙන්න දුන්නේ නැහැ. දැන් මට අම්මව බලන්න යන්න ඕනිකුත් මාත් එක්ක අම්මව බලන්න එනවා. ඊට පස්සේ තව කොහේ හරි දෙවුන්දර යන්න ඕනි කිව්වොත් දෙවුන්දර යන, මට මතකයි මම ආච්චිත් එක්ක දෙවුන්දරත් ගියා. ඉතින් එහෙම තනියක් දැනෙන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ දැන් මට ඒ කියන්නේ ආච්චි එච්චරට ආච්චිගේ ළඟ තියෙනවා අපිව තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි හැම තිස්සෙම මාත් එක්ක හිටියේ. එහෙම ගුණයක් ආවේ කොහොමද කියලා කොට හිතෙනවා. එහෙම ගුණයක් ආවේ කියන ආච්චි මං හිතන්නේ ගොඩක් පින් කරලා තියෙයි. ඒ කියන්නේ මේ සසරේ විතරක් නෙවෙයි පෙර ආත්මවලත් ආච්චි ගොඩක් පින් කරලා තියෙන්නේ නැති. ඒ පින් එක තමයි ආච්චිට එහෙම මේ ගතිගුණ හම්බ වෙන්නේ නැත්තේ. මට හිතෙන විදිහට එහෙමයි. ඒවත් එක්ක ආච්චි ගොඩක් ඉතින් මේ
මට තේරෙන්නේ ඒ ගතිගුණ කොහොමද ආවේ කියලා. ඒ කියන්නේ මං හිතන අපේ පවුලේ කාටවත් මම දැන්ට දැකලා තියෙනවා. ඒ කියන්නේ අපි කාට උනත් කේන් තියනවා, බනිනවා. එයා ආච්චිගේ එහෙම දේවල් මං දැකලා නැහැ, බනින්නේ නැහැ, කේන් තියන්නේ නැහැ. දැන් මම සමහර වෙලාවට ආච්චිට නොකිය කොයි හරි ගියත් මට බනින්නේ නැහැ. ඉතින් අර ඒ වගේ මට ඒක ආදරෙන් කියලා දෙනවා විතරයි, එහෙම නැතුව බනින්නේ නැහැ. ඉතින් ඒක කොහොමද ආවේ කියන එක මට එහෙම හිතා ගන්න බෑ. ඉතින් මම හිතන්නේ පෙර කරපු පින් මේ සසරේ කරපු දේවල් එක්ක වෙන්න ඕනේ. එහෙම ආච්චිගෙන් ලැබිච්ච දැනුම මොනවද ඒ අද්දගේ ඔබේ ජීවිතයට එකතු වෙන්නේ කොයි විදිහටද? අද්දකීම් කියන්නේ ගොඩක් මට කියලා තියෙන්නේ ආගමට, ඒ කියන්නේ ආගමත් එක්ක ජීවත් වෙන්න කියලා. ඒ කියන්නේ මම සිල් ගන්න එක්ක ගියේ, මට මතකයි යනකොට හැම පොහේකටම සිල් ගන්න කියලා කිව්වා. ඇත්තටම ආච්චිත් එක්ක මෙහෙ ඉඳලා ඉඳපු කාලේ මම සිල් ගත්තා. පස්සේ මම වැඩිදුර අධ්‍යාපනයට කොළඹ ගියා. ඉතින් ඒවත් එක්ක මට දැන් ඒ දේවල් කරන්න ඕනේ නැහැ. හැබැයි ආච්චිත් එක්ක ඉන්නකොට මම ගොඩක් ඒ දේවල් කරා. එතකොට ඔබට දැන් ඒ ආච්චිගෙන් ඉගෙනගත්තු දේවල් ඔබේ ජීවිතේ දැන් ප්‍රායෝගික උත්යක් ඇතුලේ ඒක යනවද? ඔව්, ඇත්තටම ගොඩක් දේවල් ආච්චිගෙන් ගත්ත දේවල් තමයි. මොකද කවුරු හරි කෙනෙකුට මොන හරි දෙයක් දෙන්න හිතෙන්නේ සමහර වෙලාවට මම ගෙනියන බත් එක සමහර වෙලාවට මම කන්නේ නැතුව මම දීපු අවස්ථා ඕනි තරම් තියෙනවා. ඒ මං හිතන්නේ ඒ ආච්චිගෙන් හම්බෙච්ච දේවල්. ඒ ඊට අමතරව කායික වුණත් හොඳට හිනා වෙලා කතා කරන්න, බැඳීම් තියාගන්න. ඒ කියන්නේ ආච්චිගේ තිබ්බ ලොකු, ඒ කියන්නේ නෑද පරපුරක් තිබ්බ ආච්චිව ගොඩක්, ඒ කියන්නේ ගොඩක් ඒ බැඳීම් තියාගන්න ආච්චි ගොඩක් උත්සාහ කරා. ඒව ඒ විදිහටම තියාගත්තා. ඉතින් මං හිතනවා ඒ මමත් ඒ දේවල් වලට කැමතියි. ඒ කියන්නේ දැන් මෙහි ගමේ වුණත් මම දැන්ට මෙහි නැති වුණත් අර මෙහෙට ආවහම ඒ ආච්චිගේ යාළුවෝ, බාප්පගේ යාළුවෝ, ඒ හැමෝම එක්කයි බැඳීම තියාගන්න කැමතියි. මං හිතන්නේ ඒ දේවල් මට හම්බෙන්නේ නැත්තේ ආච්චිගෙන් තමයි. සානේ ආච්චි ගැන, ආච්චිට ගැන කියන්න මොකද විශේෂිත කාරණා? ආච්චි දැන් මියගෙන ඉන්නේ, ඔබට දැනෙන්නේ මොකන්ද? එයාට මොකන්ද මේ ප්‍රාර්ථනය? වෙලා කියලා මට හිතෙන්නේ නැහැ. දැන් අදත් මම මේ කමරු පිටිය ගිහිල්ලා ඇවිල්ලා කෙලින්ම ගියේ මේ කාමරේට. ඒ කියන්නේ හැමදාම පුරුද්ද ආච්චි බලලන එක. ඉතින් මම අදත් ඒ දේ කරේ. ඒ අඩුව නම් මේව කරන්න අමාරුයි. මම ප්‍රාර්ථනා කරන්නේ මගේ ආච්චි මේ මරණින් පස්සේ හොඳ තැනක හොඳ උපත්තියක් ලබන්න ඕනේ, ලැබලා ඇති මං හිතන්නේ. ඉතින් මං හිතනවා මේ තිබ්බ ගති ගුණම ඒ දේවල් එහෙමම අරන් ගිහිල්ලා හොඳ තැනක ඉපදිලා ඇති. ඉතින් මට තියෙන දුක මට ආයේ ඒ වගේ ආච්චි කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ආච්චි ඉන්න තැනක හොඳට ඉන්න කියලා. ඒක තමයි මට ප්‍රාර්ථනා කරන්නේ. කියන්නේ අඩුව කොහොමඩවත් හදන්න බෑ. ඒක ලොකු, ඒ කියන්නේ 107ක් කියන ලොකු කාලයක් කියලා හිතෙනවා කෙනෙකුට. ඒ වුණාට අර ආච්චි ජීවත් වෙච්ච විදිහත් එක්ක අපිට ඒ නැති වෙච්ච එක දරගෙන අමාරුයි. ඒ කියන්නේ ඒ බැඳීම
සෑහෙන ලොකු බැඳීමක්. ආච්චි වෙනින් ඔබ අනාගතේ මොකද්ද කරන්නේ? ආච්චි වෙනුවෙන් කරන්නේ තියන්නේ ආච්චිට ආච්චි වෙනුවෙන් පින් රැස් කරන්න ගොඩාක් දේවල් කරන්න ඕනේ. ඊට අමතරව ආච්චිගෙන් හම්බෙච්ච මේ හොඳ දේවල් ටික ඉස්සරහට ගෙනියන්න ආච්චි ආච්චිගේ තිබ්බ නැද ඒක ඒ සම්බන්ධකම් ඒ විදිහටම තියාගෙන තියාගන්න ඕනේ. මොකද ඒවා තිබ්බහම තමයි ආච්චි, ඒ කියන්නේ එතකොට ආච්චිත් සමහර වෙලාවට අපිත් එක්ක ඉන්නා වගේ දැනේ. මොකද ඒ ආච්චිගේ නැද යෝනේ. ඉතින් ඒ සම්බන්ධකම් ඒ විදිහට තියාගන්න ආච්චිව මතක් කරලා පින් දෙන්න, පින්කම් කරන්න, ඒ වගේ දේවල් තමයි ඉතින් ආච්චි වෙන කරන්න පුළුවන් ලොකුම දේවල්. ඉතින් ඒ දේවල් ටික කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.